අයිබන් සිරදනට ඉතින් අද දවසේ දූපතේ කතා කරන්න ඉතින් ඉන්නේ ජීවයේ රසායනික පදනම කියන පාඩම. එතකොට ජීවයේ රසායනික පදනම මොකද්ද? මේ ජීවයේ රසායනික පදනම කියන්නේ කියලා මම කියා දුන්නා. ඒ වගේම මේ යටතේ කතා කරන සංයුතිය, ඒ කියන්නේ මූලද්‍රව්‍යවල පවතින සංයුතිය ගැනම කතා කරා. ඒ වගේම ඒකත් එක්ක කතා කරා අකාබනික සංයෝගයක් වෙන ජලය ගැන. එතකොට මේ ජලය ගැන කතා කරාම පස්සේ ඊට පස්සේ මේ සංයුතියට තියෙතිබ්බ කාබනික සංයෝගයක් වෙන මොනවාද? කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරා. මේ කාබෝහයිඩ්‍රේට් වල කොටස් දෙකයි අපි කතා කරේ. එකක් තමයි මොනෝසැකරයිඩ්, අනිත් එක තමයි ඩයිසැකරයිඩ්. අද දවස් තුල අපි කතා කරන්න හිතන් ඉන්නවා පොලිසැකරයිඩ් ගැන. දූපතේ ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ කාබනික සංයෝග. right අපි කිව්වා මොනෝසැකරයිඩ්. අනිත් එක තියෙනවා ඩයිසැකරයිඩ්. ඊට පස්සේ තියෙන මොකද්ද? පොලිසැකරයිඩ්. එතකොට එකක් තමයි මොනෝසැකරයිඩ්, අනිත් එක ඩයිසැකරයිඩ්, ඊළඟ තියෙනවා මොකද්ද? පොලිසැකරයිඩ්. එතකොට මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියන ආකාර තුනම ගත්තොත් එහෙනම් මොකක්ද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් ගණයට අයිති වෙන්න උනාටද? කාබෝහයිඩ්‍රේට් ගණයට. එතකොට මේකෙදි පොලිසැකරයිඩ්, මොනෝසැකරයිඩ්යි ඩයිසැකරයිඩ් අපි කිව්වා සීනි කියලා. ආකාරය මොකද්ද? සීනි. ඊට පස්සේ මේ පොලිසැකරයිඩ් කියලා අපි කිව්වා මොනවද? නිකම්ම පොලිසැකරයිඩ් නා කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කෝ. එකක් තමයි සීනිහා පොලිසැකරයිඩ්. right එහෙනම් අද අපි කතා කරන්න හිතන් ඉන්නේ මෙන්න මේ පොලිසැකරයිඩ් ගැන. right එතකොට මේ පොලිසැකරයිඩ් කියන්නේ මොනවද? ඇත්තටම ගත්තොත් එහෙම මොනෝසැකරයිඩ් උප ඒකක. ඒ කියන්නේ මොනවද? මොනෝසැකරයිඩ් අපි කිව්වා කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය. මොනවද? මොනෝසැකරයිඩ්. එහෙනම් මේ මොනෝසැකරයිඩ් තමයි සරල සීනි විදිහට අපි ගන්නෙ. මේ මොනෝසැකරයිඩ් තමයි සරල සීනි විදිහට ගන්නෙ. සරල සීනි. එතකොට මේ සරල සීනි විදිහට ගන්න මොනෝසැකරයිඩ් එකිනෙකට එකතු වෙලා හැදෙනවා මොකද්ද? ගොඩාක් විශාල අණු සංඛ්‍යාවක් එකතු වුණොත් එහෙම අපි හැදෙනවා මොකද්ද? මෙන්න මේ පොලිසැකරයිඩ්. ඔබ හිතන්න මෙහෙම දන් වැලක්. right දන් වැලක එක පුරුකක් ගත්තොත් එහෙම අපි කියනවා මොකද්ද? මොනෝසැකරයිඩ් අණුවක් කියලා. එහෙනම් එක එක මොනෝසැකරයිඩ් අණු පුරුක් ගණනාවක් එකතු වුණොත් එහෙම හැදෙන්නේ මොකද්ද? පොලිසැකරයිඩ්. right එතකොට මේ සම්පූර්ණ දන් වැලක් වගේ දිගටම යනවා අපි කියන මොකද්ද? පොලිසැකරයිඩ් කියලා. එහෙනම් මේ පොලිසැකරයිඩ් අපි කියනවා බහු අවයවික. මේ බහු අවයවික කියන්නේ මොකද්ද? අරගම තමයි. ඒ කියන්නේ එකිනෙකට එකතු වෙලා. ඒ කියන්නේ සරලතම අණු එකිනෙකට එකතු වෙලා. නැත්තම් අපි කියනවා යම් කිසි එකක තැනුම් එකක එකිනෙකට එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා දාමයක් හදනවා නම් අපි ඒවට කියනවා මොකද්ද? බහු අවයවික කියලා. right ඒ වගේම තමයි එක අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තොත් එහෙම. හිතන්න සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තොත් එහෙම එක ග්ලූකෝස් අණුවක 180යි ග්‍රෑම් මෝලියට වෙනවා. හිතන්න මේ වගේ දහස් ගණනක් වැඩි වුණොත් එහෙම මහින සාපේක්ෂ අණුක ස්කන්ධයක් එනවා. එහෙනම් ලොකු සාපේක්ෂ අණුක ස්කන්ධයක් එනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? එක මහා අණු වෙනවා කියලා. ඒ කියන්නේ අණුක බාරේ වැඩි. එහෙනම් එක මහා අණු වෙනවා. එහෙනම් මේ පොලිසැකරයිඩ් කියන එක බහු අයවිකත් වෙනවා, මහා අණුත් වෙනවා. එක මතක තියාගන්න. right එතකොට අපි කිව්වා මේ සරල සීනි වෙන මොනෝසැකරයිඩ් එකිනෙකට එකතු වෙලා දාමයක් හදාගත්තොත් එයාට අපි කියනවා මොකද්ද? පොලිසැකරයිඩ්යක් කියලා. අණු රාශියක් තියෙනවා නම් පොලිසැකරයිඩ්යක් කියලා කියනවා. ඒ වගේම මේක බහු අවයවිකයක් කියලා කියනවා. ඒ වගේම මහා අණුවක් කියලා අපි කියනවා. right දැන් අපි යන් මේ පොලිසැකරයිඩ් වලට උදාහරණ කොහොමද කතා කරන්න කියලා. මෙන්න මේ පොලිසැකරයිඩ් කියන ආකාරය ප්‍රධාන වශයෙන් ඔයගලන්ට කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි දුදුතේ මොකද්ද? ව්‍යුහමය පොලිසැකරයිඩ්. ව්‍යුහමය පොලිසැකරයිඩ්. අනිත් එක තමයි සංචිත පොලිසැකරයිඩ්. සංචිත පොලිසැකරයිඩ්. දුදුතේ මෙන්න මේ ව්‍යුහමය හා සංචිත පොලිසැකරයිඩ් වර්ග දෙකම
ගත්තොත් එහෙම ව්‍යුහමේ පොලිසැකරයිඩයි සංචිතමේ පොලිසැකරයිඩයි ගැන අපි කතා කරනවා. රයිට්. ඊට කලින් දැන් මේවා හැදෙන්නේ කොහොමද? ඉස්සරහට දාමයක් හදාගෙන යන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. රයිට්. දාම හැදෙන ආකාරය මම කියන්නම්. එකක් තමයි ඔබ දන්නවා මෙහෙම ග්ලූකෝස් අණුව පවතින මෙහෙම. මම ග්ලූකෝස් ඉස්සෙල්ලාම උදාහරණයට ගන්නවා. මේ ආකාරයක තියෙන ග්ලූකෝස් අණුව රයිට්. මෙන්න මෙතන තියෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩයයි මෙතන තියෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙක එකතු වෙලා අපි කිව්වා දෙවන වීඩියෝ එකේදී මොකද්ද? 1,4 ග්ලයිකොසිටික බන්ධන හදනවා කියලා. මේකට කිව්වා අපි මොකද්ද? 1,4 ග්ලයිකොසිටික බන්ධන කියලා. සිටික බන්ධන. එතකොට 1,4 ග්ලයිකොසිටික බන්ධන මෙතන හදනවා නම් මේ විදිහට දාමයක් 1,4 ග්ලයිකොසිටික බන්ධන දාමයක් මේ විදිහට හදාගෙන යනවා නම් මෙහෙම 1,4 ග්ලයිකොසිටික බන්ධන දාමයක් හදාගෙන යනවා නම් right. එතකොට මේ පැත්තටත් හදනවා. දැන් මේක බහු අයවික. ඇයි බහු අවයවීකරණය වෙලා තියෙන්නේ? ඇයි එක ග්ලූකෝස් අණුවක් එකට එකතු වෙලා මොකද කරන්නේ? එහාට දාමයක්ම හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. රයිට්. එතකොට මේක බහු අවයවීකරණය වෙලා තියෙන්නේ. රයිට්. එතකොට මේ බහු අවයවීකරණය වෙලා තියෙන 1,4 ග්ලයිකොසිටික් බන්ධන තැනීගෙන ගියපු මේකට කියනවා අපි මොකක්ද? මේකට කියනවා ඇමයිලෝස් කියලා. රයිට්. මේකට කියනවා අපි මොකද්ද? ඇමයිලෝස් කියලා. දරුව මේකට කිසිම වෙලාවකට ඇමයිලේස් කියන්න එපා. ඇමයිලේස් කියන්නේ එන්සයිම. ඇමයිලෝස් රයිට්. ඊට පස්සේ මේ දාමයේ දිගට ඔහොම රයිට්. මේ දාමයේ මෙහෙම දිගට ඔහොම යනවනම් අපි කිව්වා ඇමයිලෝස් කියලා. එතකොට මේ 1,4 ග්ලයිකොසිටික බන්ධන විතරයි තියෙන්නේ. මේ 1,4 ග්ලයිකොසිටික බන්ධන තියෙද්දි ඇයි 1,4 උනේ කියලා මම ආයෙත් කියන්න. මෙතන කාබන් පරමාණු 1, 2, 3, 4, 5, 6 නේ. එතකොට මෙතන ඉන්නේ මොකද්ද? 1, 2, 3, 4, 5, 6. එතකොට මේ 1,4 කාබන් පරමාණු 1, 4, 2 තමයි ග්ලයිකොසිටික බන්ධන හදන්නේ. 1,4 ග්ලයිකොසිටික බන්ධන කියන්නේ. මෙහෙම තියෙද්දිම මෙතන තියෙන 6 කාබන් පරමාණුව මොකද වෙන්නේ? මෙතන තියෙන 1 වගේ ඔන්නෝම තියෙන එකත් එක්ක මොකද වෙන්නේ? ආයෙ බන්ධනයක් හදා ගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට ආයෙත් මොකද කරන්නේ? 1,4 ග්ලයිකොසිටික බන්ධන විදිහට අර පැත්තට යනවා. රයිට්. එතකොට මේ විදිහටත් මෙහෙම දාමයක් හදනවා නම් දැන් මොකද වෙලා තින්නේ? මෙතන තියෙන්නේ 6 වෙනි කාබන් නේ. මෙතන තියෙන්නේ පළවෙනි කාබන්. 1,6 ග්ලයිකොසිටික් බන්ධන හදලා 1,6 ග්ලයිකොසිටික බන්ධන හදලා මේ විදිහට දාමයක් උඩින් ගරන් යනවා නම් මේ මේකේ මේ බලන්න මේ රේඛීය දාමේ ශාඛා දාමයක් විදිහට යන්නේ කනේ. මේ රේඛීය දාමේ ශාඛා දාමයක් විදිහට තමයි උඩින් යන්නේ. එහෙනම් මේ ශාඛා දාම හදනවා නම් අපි කියන මොකද්ද? ඇමයිලෝපෙක්ටින් කියලා. මොකද්ද මේ කියන්නේ? ඇමයිලෝපෙක්ටින් කියලා. රයිට්. එතකොට එකක් තමයි මේ රේඛීය දාම යන කියන ඇමයිලෝස් කියලා. මේකට කියනවා ඇමයිලෝපෙක්ටින් කියලා. තේරුණාද? එතකොට පළවෙනි එක මොකද්ද? මේ ආයෙත් මම කිව්වොත් එහෙම මේ රේඛීය දාමයක් 1,4 ග්ලයිකොසිටික් බන්ධනෙන් යනවා නම් ඇමයිලෝස් නේද? එහෙනම් ඒකෙන් ශාඛා දාම යනවා නම් ඇමයිලෝපෙක්ටින්. රයිට්. දැන් යන් අපි ව්‍යුහමේවයි සංචිතමේ පොලිසැකරයිඩයි ගැන කතා කරමු. ලැබුතුදුවේ තේරෙනවා ව්‍යුහමේ පොලිසැකරයිඩයි සංචිතමේ පොලිසැකරයිඩයි. මේ ව්‍යුහමේ පොලිසැකරයිඩ අතර එකක් තියෙනවා තමයි අපි කල්පලින් ගමු සෙලියුලෝස්. සෙලියුලෝස් පුතේදුවේ මේ සෙලියුලෝස් කියන එක රයිට්. මේ සෙලියුලෝස් කියන එක ව්‍යුහමේ පොලිසැකරයිඩය. මොකද්ද ව්‍යුහමේ පොලිසැකරයිඩය? ඔබ දන්නවා සෛල බිත්තිය ගත්තොත් එහෙම ශාකවල සෛල බිත්තිය ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට තමයි සෛල බිත්තිය තියෙන්නේ. මේ සෛල බිත්තිය නිර්මාණය වෙන්න ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ මොනවද? සෙලියුලෝස් නේද? එහෙනම් ඒක ව්‍යුහම හදන්න. මේ ව්‍යුහයක් නේ හදන්නේ. සෛල බිත්තිය ව්‍යුහයක්. මේ ව්‍යුහය හදන්න දායකත්වයක් ලබා දෙන්නේ කවුද? සෙලියුලෝස්. එතකොට මේ සෙලියුලෝස් කියන එක හැදෙන්නේ අර විදිහට මම මෙහෙම ගන්නම්. එක මොනෝසැකරයිඩ් අණුවක් නැත්නම් ග්ලූකෝස් අණුවක්. හෙක්සෝස කාණ්ඩයක් කියන්නම්කෝ. මේ හෙක්සෝස කාණ්ඩේ ඔන්නෝම 1,4
ග්ලයිකෝසිටික බන්ධනය වලින් බැඳෙනවා. එක හතර ග්ලයිකෝසිටික බන්ධනය වලින් බැඳිලා හොම දිකට යනවා. මේක එකකට කියනවා සුත්‍ර සෙලියුලෝස් සුත්‍ර තන්තුවක් කියලා. මේ එකකට කියනවා සෙලියුලෝස් සුත්‍ර තන්තුවක් කියලා. මේ විදිහට සුත්‍ර තන්තු එකිනෙකට එකතු වෙනවා නගින්ද හයිඩ්‍රජන් බන්ධන මගින්. හරිද? මේ හයිඩ්‍රජන් බන්ධන මගින් එකතු වෙලා හදනවා මොකද්ද? සෙලියුලෝස් තන්තුව. මොකද හදන්නේ? සෙලියුලෝස් තන්තුව. රයිට්? හැබැයි මෙන්න මේ මොනෝසැකරයිඩ් අණු නැත්තම් අපි කියනවා ග්ලූකෝස් අණු හැදෙන්න සහභාගී වෙන්නේ මොනවාද? ඔව්. බීටා ඩී ග්ලූකෝස් තමයි මේ සෙලියුලෝස් වල හැදෙන්න දායකත්වයක් දෙන්නේ. දැන් ඔබ දන්නවා මේ ඩී කියන්නේ මොකද්ද කියලා. මේක වැඩි ගණන් ගන්න එපා. මේ ඩී කියන්නේ සමාවික ආකාරය. රයිට්? බීටා ග්ලූකෝස් කියන එක මම කියා දුන්නා මොනෝසැකරයිඩ් ගණයේදී. රයිට්? දැන් මේ සෙලියුලෝස් ගැන යම් තරමක් තේරෙන්න ඇති. ඔබ දන්නවා ඊළඟ අපිට තියෙන සංචිත එක. ඔබ දන්නවා පිෂ්ඨය. දුකුතේ පිෂ්ඨය කියන්නේ මොකක්ද? පිෂ්ඨය කියන්නේ ශාකවල සංචිත ආහාරය. ඔබ කියනවා මම කිව්වා ග්ලූකෝස් විදිහට ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය හැදෙනවා. මේ ප්‍රධාන ඵලය සුක්‍රෝස් විදිහට කොහෙද යන්නේ? ඔව්, ශාක ප්ලෝයමේ ඔස්සේ ගමන් කරනවා. ඊට පස්සේ සංචිත පටකවලදී සංචිත කරන්නේ මොන විදිහටද? පිෂ්ඨය විදිහට. මොන විදිහද? පිෂ්ඨය විදිහට. මේ පිෂ්ඨයේ ඇමයිලෝ පෙක්ටින් කියන ආකාර දෙකම තියෙනවා. ඒ කියන්නේ පුතේ රේඛීය විකාතර ග්ලයිකෝසිටික් බන්ධන වලින් යනවා වගේම ශාකාදාමත් හදා ගන්නවා. තේනවද? මෙහෙම එක හතර ග්ලයිකෝසිටික් බන්ධන වලින් යනවා වගේම මොනවද දෙන්නේ? ඒවා අතර තියෙන ශාකාදාමත් මේ ආකාරයට හදා ගන්නවා. තේනවද? එතකොට එක හතර බන්ධන වලින් යනවා වගේම ග්ලයිකෝසිටික් බන්ධන වලින් උඩින් මොකද දෙන්නේ? ශාකාදාමත් මෙයා හදා ගන්නවා. රයිට්? ඊට පස්සේ මෙයා අහගන්න. දැන් මෙන්න මේ හැදෙන හෙක්සෝස වර්ගයේ සීනි අණු නැත්තම් අපි කියන මොනෝසැකරයිඩ් නේද? මේ මොනෝසැකරයිඩ් ග්ලූකෝස් සහභාගී වෙන්නේ මේකේ. ඒ කියන්නේ තනුම් මේකේ මොනවද මේකේ? පිෂ්ඨයේ තනුම් මේකේ ග්ලූකෝස. රයිට්? එතකොට මේකේ සෙලියුලෝස් වල ඒ ග්ලූකෝස මොන ග්ලූකෝස්ද? බීටා ඩී ග්ලූකෝස්. මේකේ ඉන්නේ ඇල්ෆා ඩී ග්ලූකෝස්. රයිට්? රයිට්. ඊට පස්සේ අපි මේත් එක්කම මේක ගැන කතා කරද්දිම ග්ලයිකෝජන් ගැන කතා කරමු. ග්ලයිකෝජන් ගැන. රයිට්? අහගන්න. මෙන්න මේ ග්ලයිකෝජන්. මේ ග්ලයිකෝජන් කියන එක සතුන් තුලයි දිලීර බැක්ටීරියාවන්ගේ මොනවාද? සංචිත ආහාර විදිහට ක්‍රියා කරනවා. දැන් අපේ අක්මාව තියෙනවනේ. බුදුදුවේ අපේ අක්මාව අපි කන ආහාර මොනවාද? මේ පිෂ්ඨය කන්නේ. මේ පිෂ්ඨය මොනවාද කරන්නේ? මෝල්ටෝස් විදිහට ගන්නවා. තේනවාද? ඒක මොනවාද කරන්නේ? මුඛයේදී මෝල්ටෝස් බවට පත් කරගන්න. ඒ මුඛයේදී මෝල්ටෝස් බවට පත් කරන් රුධිරයට අවශෝෂණය කරගන්නවා ග්ලූකෝස් විදිහට. අපි කියවා අන්තඵලයේ විදිහට ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය කරගන්නවා කියලා. මේ අවශෝෂණය කරගත්තු රුධිරේ ටික මොකද කරන්නේ? රුධිරයට අවශෝෂණය කරගත්තු ග්ලූකෝස් ටික ප්‍රමාණයක් තැම්පත් කරන මොනා කරලාද? ග්ලයිකෝජන් විදිහට. අපේ හිතන්නේ අපි දවස් දෙකක් තුනක් කන්නේ නැතුන් ඉන්නවා. මැරෙනවද? නැහැ. ඒක කියන්නේ නිරෝධානය කරන සමයේදී පොඩික වේලක් දෙකක් කෑවේ නැහැ කියලා කිසිම කේස් එකක් වෙන්නේ නැහැ. මේ කාලේදී කෑවේ නැහැ කියලා කිසිම කේස් එකක් වෙන්නේ නැහැ. අපේ මේ තැම්පත් කරලා තියෙන ග්ලයිකෝජන් අවශ්‍ය මොහොතේදී මොකද කරන්නේ? රුධිරයට නිදහස් කරනවා. තේනවාද? ශක්තිය හදන්න අමාරු නැගම රුධිරයට නිදහස් කරනවා මේ ග්ලයිකෝජන් රුධිර බව. රයිට්? එහෙනම් මේ ග්ලයිකෝජන් වල තියෙන්නේ 1-4 ග්ලයිකෝසිටික බන්ධන. 1-4 ග්ලයිකෝසිටික බන්ධන තමයි තියෙන්නේ. ඒ ඉතාමත් දැවැන්ත විදිහට සකසුණු 1-6 මොනවාද? ශාකාදාම් පවතිනවා. ටිකක් සංකීර්ණ ශාකාදාම්. රයිට්? මේ විදිහටම තමයි නං ඇමයිලෝසුත් තියෙනවා, ඇමයිලෝ පෙක්ටින් ආකාරයක් තියෙනවා. රයිට්? දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති. රයිට්? පුතේ ඊට පස්සේ තියෙනවා අපිට මෙන්න මේ ගැන කතා කරන්න. තවත් තුනක්. අපි දැන් කතා කරා සෙලියුලෝස් ගැන කතා කරා, පිෂ්ඨය ගැන කතා කරා, ග්ලයිකෝජන් ගැන කතා කරා. මීට අමතරව තියෙනවා ඉනියුලින්. හරිද? ඉනියුලින්, පෙක්ටින්. හරිද? කයිටින් ගැන කතා කරා. රයිට්? විශේෂයි. රයිට්? ඉනියුලින් කියන්නේ මොනවද? මොනවද ඉනියුලින් කියන්නේ?
ෆෘක්ටෝස් තමයි තැනුම් එක. දැන් අපි කතා කරපු තුනම මොනවාද? සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන් තුනේම තිබ්බේ මොනවාද? ග්ලූකෝස්. නමුත් මේකේ තැනුම් එක මොනවාද? ෆ්‍රක්ටෝස්. එහෙනම් ඉනියුලින් වල තියෙන මොනවාද? ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් කිව්වත් එකයි, ෆෘක්ටෝස් කිව්වත් එකයි. රයිට්. එහෙනම් ෆ්‍රක්ටෝස් තියෙනවා ඉනියුලින් වල. කොහෙද තියෙන්නේ? ඩේලියා ආකන්දවල සංචිත වී ඇත. ඩේලියා දන්නවනේ නේ, මල්වල තියෙන ඩේලියා මල් දන්නේ. ආ ඩේලියා මල්වල අල තියෙනවනේ. මෙන්න මේ ඩේලියා ගහේ තියෙන අලවල තියෙන මොනවද සංචිත වෙලා තින්නේ? මෙන්න මේ ඉනියුලින්. රයිට්. ඊට පස්සේ මොනවද? පෙක්ටින්. ඔබ දන්නවා සෛල බිත්ති දෙකක්. හරිද? සෛල බිත්ති දෙකක් එකට එකතු වෙන්නේ මොනවාගෙන්ද? මධ්‍ය සූස්තරෙන්. මොනවාද? මධ්‍ය සූස්තරෙන්. මෙන්න මේ මධ්‍ය සූස්තරෙන් එකට එකතු වෙන මධ්‍ය සූස්තරය හැදෙන්නේ මොනවාගෙන්ද? මෙන්න මේ පෙක්ටින්. මොන පෙක්ටින්ද? ඔව්, මැග්නීසියම් පෙක්ටිනුයි අනිත් මොනවද? කැල්සියම් පෙක්ටිනුයි. එතකොට මේ මොනවාද? ඊට පස්සේ ඒ තියෙන්නේ මොනවාද? ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ පිහිටයි. හරිද? ඊට පස්සේ කයිටින්. මොනවද තියෙන්නේ? කයිටින්. කයිටින් කියන එක මොකද්ද? ග්ලූකෝසැමීන්. හරිද? ග්ලූකෝසැමීන් කියන්නේ නයිට්‍රජන් අඩංගු සංයෝගය. හරිද? නයිට්‍රජන් අඩංගු මොනවාද? නයිට්‍රජන් අඩංගු තනුව මේකේ නැත්නම් මොනෝසැකරයිඩ්. රයිට්. මේ මොනෝසැකරයිඩ් එකතු වෙලා තමයි මොනවද හදන්නේ? කයිටින් හැදෙන්නේ. රයිට්. මෙන්න මේ කයිටින් වල තියෙන එකට මොනවද? නයිට්‍රජන්. එහෙනම් මොනවද? දිලීරවල සෛල බිත්ති හැදෙන්නේ තමයි දායකත්වයක් ලබා දෙන්නේ මොනවද? මෙන්න මේ කයිටින්. හරිද? එහෙනම් කයිටින් හැදෙන්නේ තනුව මේකේ වෙන මොනවද? ග්ලූකෝසැමීන්. රයිට්. මේ ග්ලූකෝසැමීන් එකට එකතු වෙලා තමයි මොනවද හදන්නේ? කයිටින් හැදෙන්නේ. රයිට්. යම් ආකාරයකට මෙන්න මේ ටික තේරෙන්නේ නැති. හොඳයි දූපතේ, අද දවස තුල කතා කරේ අපි පොලිසැකරයිඩ් ගැන. මේ පොලිසැකරයිඩ් ගැන සම්පූර්ණ විස්තරයක් අපි කතා කරා. ඒකෙන් මම හිතුවා පොලිසැකරයිඩ් වල අවසාන ಗುಣ ටික ලියන්න. ಗುಣ විදියට ගන්න පුළුවන් පොලිසැකරයිඩ් කියන්නේ මොන තැනුම් මේකක වෙන මොනෝසැකරයිඩ් නු රාශියක් එකිනෙකට බහු අවයවීකරණය වීමෙන් සෑදෙන සංයෝගයකි. නේද? සංයෝගයක්. එහෙනම් මෙයා මහා අණු වෙනවා. ඇයි ඒ අණුක බාරි තාමත් වැඩි කිව්වා? සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි කියලානේ මං කියන්නේ. රයිට්. ඊට පස්සේ මෙයා කිසිම වෙලාවක ජලයේ දේ වෙන්නේ නැහැ. ඔබ හිතන්න පිටි ගොඩක් අරගෙන, හරි, තිරිඟු පිටි ටිකක් අරන් ජලයේ කොච්චර දාලා දිය කරත් දිය වෙනවද? දිය වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් මෙයා පැණි රසයිද? නැහැ. කිසිම වෙලාවකට කාම් පිටි ටිකක් කටේ දාන හැමෝට පැණි රසක් එන්නේ නැහැ අපිට. රයිට්. එතකොට මට කියනවා පිෂ්ඨයේ සංචිත ආහාරයක්නේ මඤ්ඤොක කෑල්ලක් කෑම යන්තරමි පැණි රසක් එනවා කියලා. නෑ, එතන එහෙම දෙයක් නෑ. කියන්නේ පැණි රසක් ඉන්නේ නෑ. ඊට පස්සේ ජලයේ අද්‍රව්‍යයක පැණි රස නෑ කිව්වා. මෙයා ඔක්සිහාරකද නිරොක්සිහාරකද? මෙයා නිරොක්සිහාරකයි. එතකොට මෙයා නිරොක්සිහාරකයි කිව්වොත් එහෙම නිරොක්සිහාරක පරීක්ෂණයේදී මෙයා දෙන්න ඕන නේද? එහෙම දෙන්නේ නෑ. එහෙනම් මෙයා ඔක්සිහාරකද නිරොක්සිහාරකද කියන පරීක්ෂණ වලින් මෙයා සනාථ වෙන්නේ නෑ. රයිට්. වැදගත්ම ටික තමයි බහු අවයවීකරණය වෙන්න පුළුවන්, ඒ වගේම මහා අණු වෙනවා, මොනෝසැකරයිඩ් රාශියක් විතර හැදෙනවා, ජලය අද්‍රව්‍යයි, ඒ වගේම පැණි රසක් නැහැ. ස්පටිකීකරණය. ස්පටිකයිද මෙයා? නැහැ. ස්පටිකීකරණය කරන්න බැහැ. මේ තමයි පොලිසැකරයිඩ් වෙන ගති ලක්ෂණ. රයිට්. මම ඊළඟට අපේ හයවෙනි කොටසේදී මම බලාපොරොත්තු වෙනවා කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් ටිකයි, බොහෝ දුරට පරීක්ෂණ ටිකයි කතා කරන්න. එතික් ඔබට මේ දේවල් ගැන බලන්න. රයිට්. තවද මේ පවතින කාල පවතින தත්ත්වය අනුව ඔබගේ අමතර පන්ති නතර වෙලා තිනවා. ඒ වගේම තමයි එළියට බහින්න බෑ. ඒ වගේම විභාගයත් ළඟ එනවා. ඒ නිසා ඔබ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබ මට දැනුවත් කරන්න ඕන අවශ්‍ය පාඩම් මොනවද කියලා. මම අනිවාර්යෙන් ඒකට සහයෝගය ලබා දෙන්න ලෑස්ති, විශේෂයෙන්ම 2020 ලෙවල් වලින් දරුවන් සඳහා. රයිට්. එහෙනම් අද දවසට මම මේ මාතෘකාව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.